කොදෙව් ශ්‍රී ලංකා පළවෙනි ටෙස්ට් තරඟයේ වීරයා සම්මානය දිනා ගන්නේ දිමුත් කරුණාරත්න. දිමුත් පළවෙනි නිමේ ශතකයකුත් දෙවෙනි නිමේ අර්ධ ශතකයකුත් ලබා ගැනීමත් එක්ක 2021 අවුරුද්දේ ටෙස්ට් ප්‍රතිකරු අතරේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුවන්ගෙන් තුන්වෙනි තැන දැන් දිමුත්ට ලැබිලා තියෙන්නේ. වැඩි ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකළත් දිමුත් මේ වසරේදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 854ක්. දිමුත්ට වඩා ටෙස්ට් ලකුණු ලබාගෙන තියෙන්නේ මේ අවුරුද්දේ අති සාර්ථක ටෙස්ට් ලකුණු 1455ක් ලබාගෙන තියෙන එංගලන්ත නායක ජෝ රූට්. ජෝ රූට්ටත් රෝහිත් ශර්මාටත් විතරයි දිමුත් මේ වසරේ දෙවනි වන්නේ. රෝහිත් මේ අවුරුද්දේ ටෙස්ට් ලකුණු 906ක් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය බැලුවොත් දිමුත් තමයි මේ තුන්දෙනාගෙන් ඉස්සරහින් ඉන්නේ. මේ විදිහට හොඳ දක්ෂතා අතර ඉන්න දිමුත් ටෙස්ට් ලකුණු 10 සීමාවට යන්න තමන්ට ඉලක්කයක් තියෙනවා කියලා පළවෙනි ටෙස්ට් තරඟයට පස්සේ කිව්වා. ලංකාවේ ක්‍රීඩකයන්ගේ මේ කඩේමිට ගිහින් තියෙන්නේ සංග මහල යුගලේ විතරයි. අනිවාර්යයෙන්ම ටෙස්ට් ලකුණු 10000ක් ලබා ගැනීම තමයි මගේ ටාගට් එක වෙලා තියෙන්නේ. මන් දන්නේ ඒකට කිට්ටු වෙන්න පුළුවන් වේද කියලා. නමුත් මේ ඉලක්කය හැමතිස්සෙම මගේ අරමුණ වල තියෙනවා. ওই විදිහට තමයි ඉලක්කය ගැන දිමුත් කිව්වේ. ඒ වගේම ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කිරීමත් මගේ ඔළුවේ තියෙනවා. මෙයන් රිද්මේ ගියොත් මං හිතනවා ලකුණු 10000 සීමාවට ලං කරන්න පුළුවන් කියලා. මං කැමතියි පියවරෙන් පියවර උඩට වෙන්න. සමහර වෙලාවට මැච් එක ඉවර වුණාම ගිහින් බලනවා මම දැන් ලංකාවේ කොතනද ඉන්නේ? තව කෙනෙක්ව පහු කරන්න තව කොච්චරක් උඩට යන්න ඕනද වගේ දේවල්. මම දන්නවා ලකුණු 100ක් 150ක් ගැව්වොත් එහෙම ලංකාවේ වැඩිම ලකුණු ලබා ගන්න ඉන්න ප්‍රතිකරුවන් අතර තව 3-4 දෙනෙක් පාස් කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා. ඒ තැන්වලින් පොඩ පොඩ උඩට යන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ දේවල් මගේ දක්ෂතා ඉහළ දමා ගන්න මාව නිතරම දිරිමත් කරනවා. දිමුත් මේ වෙද්දී ඉන්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ශ්‍රී ලංකා ප්‍රතිකරුව අතරේ 9 වෙනි තැන. මේ තැන ඉන්න දිමුත් දැන් ටෙස්ට් ලකුණු 5406ක් ලබාගෙන තියෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟේ ලකුණු 96ක් ගන්න දිමුත් සමත් වුණොත් දැන් දිමුත් ඉස්සරහින් ඉන්න තිලාන් සමරවීර, තිලකරත්න දිල්ෂාන් වගේම මාවන් අතපත්තුත් පහු කර යන්න දිමුත්ට පුළුවන්. මේ වෙද්දී සීමිත පන්දුවාර තරඟවලින් තරමක් ඈත් වෙලා ඉන්න දිමුත් පසුගිය කාලේ ප්‍රමාණවත් පුහුණු වීමක් නැතුව ඇවිත් තමයි පළවෙනි තරඟේ වැඩ පෙන්නන්නේ. ඇත්තම කියනවා නම් මේ ටෙස්ට් තරඟයට පෙර මට පුහුණු වීම වල හරියට නිරත වෙන්න බැරි වුණ නිසා මම ගොඩක් කනගාටුවට පත් වෙලා හිටියේ. මම පුහුණු වීම කරන්න පටන් ගත්තේ ඔක්තෝබර් මාසේ ඉඳන්. ගොඩක්ම ෆිට්නස් පැත්ත තමයි මම සිදු කරේ. දක්ෂතා වැඩි දියුණු කර ගැනීමේ සැසි මට කරන්න හම්බුනේ අවස්ථා 5-6ක් විතරයි. ඒ දවස්වල ගොඩක් වැස්ස හින්දා පුහුණු වීම කරන්න උනේ නැහැ. දේශීය තරඟ තිබුණත් ඒවට ක්‍රීඩා කරන්න ලැබුණෙත් නැහැ. මගේ නමට පිටිපස්සෙන් ලකුණු තිබුණේ නැහැ මේ තරඟයට එන්න කලින්. හැබැයි මම මෙහෙට ආපු දවස් ඉඳන් ගොඩක් ට්‍රේන් කළා. මහන්සි වුණා. ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා. කොහොම වුණත් පළවෙනි තරඟේ ලැබුණු විශ්වාසය එක්ක දෙවෙනි ටෙස්ට් තරඟේදී පළවෙනි තරඟයට වැඩියෙන් දෙයක් කරන්න දිමුට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.